අරගලයනෙත් දැන් ඕක බලාගන්න දැන් අරගලයේදී නැගුණු සමර චරිතවල දැන් ලොකු චෝදනාගෙල්ලන දැන් දමිතා බේරත්‍ර වෙනම චෝදනාව කරනවා සම්නස් කරලත් මේ ළඟදී මං කියන්නේ එහෙම සමහරට ඔබටත් ඉන්න පුළුවන් මොකක් හරි චෝදනාව. ඒක පෞද්ගලික චෝදනානේ. දමිතාගේ චෝදනාව අපිට රටේ නිවුස් යන්නේ නෙමෙයි මට. මට ඇත්තටම හැබැයි මේ දැන් මං කියන්නේ සාධාරණ සමාජයක් වෙනින් වෙනිහිටපු උදවිය අර වගේ මොකක් හරි වංචාවකට සම්බන්ධයි නම් එතන ප්‍රශ්නයක් තියෙනවා නේද? ඕ ඒක ඇත්තම කතාව මෙයා අපිට ඒක කියන්න බෑ මට නම්. ඒ කියන්නේ මම දැන් මම දැක්ක දමිතාගේ ඉන්ටර්වයුව එකකුත්. හරිද? මම දන්න දමිතාක්කා සාමාන්‍යයෙන් හොඳ මිනිස්සෙක්. දමිතාක්කා කියලා කියන්නේ ජෙනුවින් මිනිස්. එහෙම හිස්ට්‍රියක් නැහැ. එහෙම හිස්ට්‍රියක් නැහැ. මොකද දමිතාක්කට ඔය ලක්ෂ 30ක් වගේ ගාණක් හොරකම් කරන්න ඕනේ නෑ. ඒ දන්නවද? දමිතාක්කා කියලා කියන්නේ මේ දුප්පත් ගෑණියෙක් නෙමෙයි. හරිද? මම දන්න මම සඳරලා අපි කතා කරේ තේමයි. ඔය දමිතාක්කා කියලා කියන්නේ මේ ශේත්‍රයේ වැඩ කරන කෙනෙක්. ඇක්ටිව් වැඩ නැතුව ගෙදර ඉන්න කෙනෙකුත් නෙමෙයි. පුංචි කාලේ ඉඳන් පුතරේ ඔව් දැන් ගත්තත් හොඳ ටෙලි ඩ්‍රාමාස් ටිකේ වැඩ කරනවා. ෆිල්ම්ස් වල වැඩ කරගෙන යනවා. ඩබින් කරනවා. අරව තියනවා මේව කරනවා. ඒව මේව කරන කෙනෙක් ඔය. හරිද? මම දන්න දමිතා. එතකොට එයාට මම මේත් අපේ ගෙදරත් එකක් කො ඔය දමිතක්කට ලක්ෂ 30ක් වංචා කරන්න ඕනේ නෑනේ. කෝටි 30ක් නම් පොඩ්ඩක් හිතන්න පුළුවන්. පොඩි එකක් හිතන්න පුළුවන් කෝටි 30. දමිතක්ක පාවිච්චි කරන වාහනේ මෙයා අපි දන්න කාලේ නම් පාවිච්චි කරන වාහනේම කෝටි ගාමාරක් විතර වෙන එකක් නේ. ඒතුරු මේක නෝ නෑ කියලා. මේක සලසුන් සහගත මඩ පෙරහැරක්ද? සමහර විට ඉතින් ඔය පොලිටිකල් පොඩි සීන් වෙන්න ඇති. දැන් ඕක ඉතින් අර නඩුවක් යනවනේ. ඒකෙන් එයිනේ. ඔව් තීරණේ එයි ඉතින් මිනිස්සු වැරදි කරන්නත් පුළුවන් වැරදි නොකරන්නත් පුළුවන් බලාගෙන ඉන්න එක නේද? දැන් ඒක අනිත් මන් නම් කියන්නේ ඒක මෙහෙමයි. ඒක පෞද්ගලික දෙයක්. හැබැයි යන කාරණේ ඉන්නේ අර මේ රටේ දේශපාලන මැදිහත් වීමක් කරන් පස්සේ තමන්ට පෞද්ගලික චෝදනා කාවන් පස්සේ දැන් මේ වගේ උදවියද මේව කතා කරන්න කියලා ප්‍රශ්නයක් එනවා නිපැතර. ඔව් එහෙම වෙනවා. ඉතින් ඒක තමයි. ඒ කියන්නේ අපි මිනිස්සුනේ. කවුරු දෙවිවරු නෙමෙයි. එක එක්කෙනාට එක එක දේවල් වෙන්න පුළුවන්. අමිතක් වගේ එක ඉස්සරහට යා නිවැරදිද වැරදි කරුද කියන එක ඉදිරියට එයි.